सोदवा साक्षात्कार करो अरे अभी अभी अरे मात रामद्रोणी सोदवा साक्षात्कार कर इवर कर अरे अरे सोदवा साक्षात्कार कर කරන්න ආගමික කටයුතු සම්බන්ධ පොලිසිය අංශය වෙත ඒ පැමිණිල්ලේ මූලික පදනම වෙන්නේ අපි මේ වැඩසටහනක් පැවැත්වුවා ඉස්ලාම් හැඳින්වීමක් පැනේට පිළිතුරු වැඩසටහන මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනතාව අතර සහජීවනය වර්ධනය කරගන්නට ඉස්ලාම් ධර්මයේ පිළිබඳව තිබෙනව යම් යම් දුර් අවබෝධයන් විවේචනයන් තිබෙනවා නම් ඍජුවම ප්‍රශ්න යොමු කරලා ඒ සඳහා පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා අවබෝධය තුළින් සහජීවනය වර්ධනය කරගන්න අරමුණෙන් තමයි මේ වැඩසටහන අපි පැවැත්වුවේ නොයෙකුත් ප්‍රදේශවල අපි මේ වැඩසටහන පවත්වලා තිබෙනවා ඉතාමත් සාර්ථකව සුහදව සිංහල බෞද්ධ ජනතාව වගේම මුස්ලිම් නොවන සිංහල කතා කරන ජනතාවත් සමග මේ වැඩසටහන සුහදව අපි පවත්වලා තිබෙනවා නමුත් ඊයේ දින වැඩසටහන පවත්වනකොට බුදුබල සේනා සංවිධානයට සම්බන්ධ ඇතම් පිරිස් භික්ෂුන් වහන්සේලා ඇතුළු ඇතම් පිරිස් අපේ වැඩසටහනට කඩාවැදිලා එම වැඩසටහන අත්හිටුවන්නට නොයෙකුත් උත්සාහයන් දරලා තිබෙනවා ඔවුන් සීමාව අතික්‍රමණය කරලා තිබෙනවා නීති අනුකූලව නොයෙකුත් වැරදි ක්‍රියාවන් නීතියට පරිබාහිර කටයුතු සිද්ධ කරලා තිබෙනවා तर्जन गर्जन विविध देवल सिद्ध होना यह संबंध पेमिनी कर बुद्ध शासन अमात्यांश क्रियात्मक पुलिस अंश पेमिनी नमूते पुलिस अद वितन्वीम सिद्धवेलातिनम यह वितन्वीम सिद्धवेलाति मे प्रदेश मूलस्थने मुखर लिखे मानसिंग अभी पैदलिव जनंदीम लभुणे ये संबंध में अभी निवेदिव निशिपरधि मे पेमिनील यमुवी तो स्थने सह दी यमुअन कुलब अपराध कोट्टासेत यमुअन गिल प्रथम उपदेश නීතිඥ මහත්මයාගේ ඒ උපදේශ අනුව පොලිසියේ උපදේශ අනුව දැන් අපි කොළඹ අපරාධ කොට්ටාසය වෙතට පැමිණිල්ල යොමු කරන්නට අප සංවිධානයේ සූදානම් වෙලා තිබෙනවා ශ්‍රී ලංකා තවුවිද්දමත් සංවිධානයේ අපි සෑමදා ශ්‍රී ලංකාවේ ජනතාවගේ එකමුතුකම සුරක්ෂිත කරන්න විවිධ කටයුතු සමාජ සත්කාර සේවාවන් කරන සංවිධානයක් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුගතව කටයුතු කරන සංවිධානයක් නමුත් බොදුබල සේනාව හැමදාම වපරෑසින් අප සංවිධානයේට වැරදි චිත්‍ර රූපයක් මවාපාලා සංවිධානයේ කඩාකප්පල් කරන්න නොයෙකුත් අවස්ථාවලදී උත්සාහ කළ තිබෙනවා මේ උත්සාහයේ අවසාන උත්සාහයක් වේ යුතුයි මේක මේකට තිත තබන්නට ඔවුන්ගේ මෙම වැරදි නොමනා හැසිරීම් සියල්ලටම තිත තබන්නට තමයි මෙම පැමිණිල්ල අපි මූලික වශයෙන් ඉදිරිපත් කරන්නේ හැඳින්වීම පැවැත්වුවා හැඳින්වීම කතාව පවත්වලා විනාඩි 20ක කාලයක් තුළ ඉන්පසුව ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීලා ප්‍රශ්න දෙකක් යොමු කරා එක් සහෝදරෙක්. ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු දීලා දෙවන ප්‍රශ්නයට පිළිතුරු දෙන අතර වාරයේදී තමයි මේ කඩාවැටීම සිද්ධ වුණේ. අපි ඇත්ත වශයෙන්ම ඉස්ලාම් ධර්මයේ පිළිබඳව නූගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න අහනවට වඩා ඉස්ලාම් ධර්මයේ පිළිබඳව නොදන්නා අයගෙන් බලාත්කාරයෙන් ප්‍රශ්න යොමු කරලා අපත් සමග සංවාද කරන්නට කියලා ඇරයුම් කරනවට වඩා අපි විවෘතව ආරාධනා කරලා ඉස්ලාම් ධර්මයේ සම්බන්ධව අපි දන්නා ඉස්ලාම් ධර්මයේ මූලික පදනම් මත පිළිතුරු ලබා දෙන්නම්. එසේ පිළිතුරු ලබා දීම නිවැරදිව ඔබ අවබෝධ කරගන්න අවස්ථාවේදී තමයි තවත් ජාතියක් ආගමක් කරන කටයුතු සියල්ලක්ම අවබෝධයෙන් අපි ඉවසා දරා ගැනීමෙන් තමයි සහජීවනයේ වර්ධනය කරගන්නට පුළුවන් වන්නේ කියලා අපි එම වැඩසටහන පැවැත්වුවේ. මේ වැඩසටහන අතිසාර්ථකව විවිධ ප්‍රදේශවල අපි පවත්වලා තියෙනවා. නුවර දිගන ප්‍රදේශයේ පවත්වලා තිබෙනවා. ඒ වගේම හලාවත පුතලම් දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රදේශයේ පවත්වලා තිබෙනවා. නැගෙනහිර පළාතේ පවත්වලා තිබෙනවා. නොයෙකුත් ප්‍රදේශවල පවත්වලා අකුරණ ප්‍රදේශයේ පවත්වලා සිංහල බෞද්ධ ජනතාව අපට ඉල්ලීම් කරලා තිබෙනවා. අපගේ සිංහල ගම්මාන තුල ඇවිල්ලා අපගේ බෞද්ධ සංවිධාන ආරාම මෙම වැඩසටහන අපි පවත්වන්නම් කියලා. අපි සූදානම් කරන්නම් කියලා. ඒ තරමට සාර්ථක වැඩසටහනක් මේ වැඩසටහන. ජාති අතර සැබෑ සාමය සුරකින්න වැඩසටහනක්. සර්වාගමික සමුළු පවත්වලා නාමිකව ආගමික සහජීවනයේ කතා කරනවට වඩා ඉතාමත් ගැඹුරෙන් අපගේ හදවත් තුළට එකතු වෙලා හදවත් තුළට ගිලීලා අපි මේ වැඩසටහන පවත්වලා තිබෙනවා. නමුත් ඒක කඩාකප්පල් කරන්නට මේ පිරිස සූදානම් වෙලා තිබෙන්නේ ඔවුන්ගේ තිබෙන සාර්ථක නොහිම හේතු කොටගෙන. අද දේශපාලනයට ඔවුන් යොමු වෙලා ඉර බොදුබල සේනාව හිතාගෙන ඉන්නවා ඇති. අනිත් පිරිස තියාගෙන අතේ අල්ලේ තියාගෙන නටවන්නට. නමුත් නීතිය අපගේ අතේ
ඉතාමත් සාර්ථකව නීතියේ ආධිපත්‍ය අපි සුරකින්න නීතියේ රාමුතුලව දැඩි ලෙස කටයුතු කරන පිරිසක් වශයෙන් අපට දන්නවා ඒ පිරිසගේ එම නොමනා හැසිරීම් වලට තිත තබන්න ඕන කොහෙද කියලා ඒ වගේම ඊයේ පවසනවා පොලිස් ස්ථානයේ අපි පැමිණිල්ල බාර දෙන්න යනකොට පොලිස් ස්ථානයේ ඉදිරිපිට භික්ෂුන් වහන්සේලා පවසනවා අපි මෙම වැඩසටහන පැමිණිල්ල පොලිසියේ බාරගත්තා නම් සම්පූර්ණ හෙම්මාතකම ප්‍රදේශෙම අපි ගිනි අවුලවලා සම්පූර්ණ කෝලහලයක් ඇති කරනවා කියලා මෙම වචනේටම පොලිස් ස්ථානාධිපතිතුමා ඒ භික්ෂුන් වහන්සේලා වතඩුවට ගන්න ඕන කෝලහලයක් ඇති කරනවා කියලා ප්‍රසිද්ධියේ පවසනවා එහෙම පවසනකොට පොලිස් ස්ථානයේ අපිට උපදෙස් ලබා දෙනවා මෙම කෝලහලයක් ඇති වෙන නිසා ඔබ මේ සාමකාමීව මේ දේ විසඳ ගන්න කියලා එතකොට මෙවැනි නීතිය ක්‍රියාත්මක නොකරන පොලිසියකුත් ඒ එමාතකම පොලිස් ස්ථානයේ සිද්ධ වුණා. ඒ පොලිස් ස්ථානාධිපතිතුමා ඒ සඳහා වගකීම යුතුයි. අපගේ පොත්පත් සොරකම් කරලා බලහත්කාරයෙන් අපේ අපි විකුණන්නට තියපු පොත්පත් නොමිලේ නිකුත් කරන පොත්පත් නෙවෙයි විකුණන්නට අලෙවි කරන්නට තිබුණ පොත්පත් සොරකම් කරලා මරණ තර්ජනය කරලා මාව මට පහර දෙන්නට මරන්නට තර්ජනය කරලා පහර දෙන්නට සූදානම් වන තත්වයකට අද එම බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇසුරුණා මෙම භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම නිසා අද අනෙකුත් භික්ෂුන් වහන්සේලාට පව වැරදි චිත්‍රරූපයක් ගොඩනැගෙනවා මොහුන් නිසා අපි බෞද්ධ ජනතාව ඉතාමත් ප්‍රිය කරන වගේම බෞද්ධ ජනතාව අද අවසාන මැතිවරණයේදී අපිට පැහැදිලිව තහවුරු කරලා පෙන්වුවා ඔවුන් ජාතිවාදී නොවේ කියලා ඔවුන් ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනයේට ඉතාමත් සහයෝගය දෙන අනුබල දෙන පිරිසක් කියන එක තහවුරු කරලා පෙන්වුවා නමුත් මේ අතලොස්සකගේ ක්‍රියාව නිසා නැවත නැවතත් බෞද්ධ විරෝධී මතයක් මුස්ලිම් ජනතාව තුලත් ගොඩනගන්නට මොහුන් උත්සාහ කරනවා ඒ සඳහා බෞද්ධ ජනතාව සූදානම්ුත් නැ අපි සූදානම්ුත් නැ අපි පැහැදිලිව අපි ගෙන යන්නා වූ මේ වැඩසටහන තුරින් බෞද්ධ ජනතාව හා මුස්ලිම් ජනතාව අතර සැබෑ සමගිය සාමය සහජීවනය අනිවාර්යයෙන්ම ස්ථාපිත කරනවා කියන එක තමයි අපි මේ පණිවිඩයෙන් ලබා දෙන්නේ ඕලං මේ කොහොමද තහවුරු කරන්නේ ආපු පිරිස භික්ෂුන් වහන්සේ බොදුබල සේනා සමාජයෙන් මාවනල්ල ප්‍රදේශයේ බොදුජන පෙරමුණ යටතේ තරඟ කරපු වික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් හිටියා. ඔවුන් දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි වෙලා අවසාන මැතිවරණේ තරඟ කරලා තිබෙනවා. ඊටත් වඩා සාක්ෂි සාධක අවශ්‍ය නැහැ. ඔවුන් බොදුබල සේනා සංවිධානයේ නොවන පිරිසක් කියන එක වීඩියෝ පට තිබෙනවා. අපි ඒ වීඩියෝ දර්ශන අප ළඟ තිබෙනවා. ඒක අපි ඔවුන්ගේ නම් වශයෙන් අපි ඔක්කොම අරගෙන තිබෙන මේ වීඩියෝ දර්ශනය අරහා තර්ජනය කරපු අය ගර්ජනය කරපු අය කවුද කියන එක අපිට පැහැදිලිව තවම කරගන්න ඕනේ. දැන් මේක මේක සම්බන්ධව ගෞතම කටුගේ අමාත්‍යාංශ වෙත පැමිණි ඉදිරිපත් කළ හැකි. ඔව් දැන් අපි මේ වර්තමානයේ අද දින තමයි අපට උපදේශ ලැබුණේ මේ ගැන විතන් කරන්න පුළුවන්. ආගමික සම්බන්ධ ගැටළු සම්බන්ධ පැමිණි කිරීමේ අනුසය පොලිස් මූලස්ථානය බොහෝ කොළඹ අපරාධ කොට්ටාසයක විතන් කිරීමක් සිද්ධ කරන්න පුළුවන් කියලා අද තමයි අපට දැනුම් දුන්නේ. ඒ අනුව අපි නීතිතුමාගේ උපදේශ අනුව කොළඹ අපරාධ කොට්ටාසයේ තියෙනවා. එතනදී අපි සාකච්ඡා කරගෙන මේ පැමිණිල්ල අධිකරණ නඩුවක් කරහා ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක අපි නීතිතුමා මහත්තය සමග උපදෙස් ලබාගෙන ඒ කටයුතු අපි සිද්ධ කරනවා. ඉබේන පැමිණි සම්බන්ධයෙන් කටයුතු කරන ආගමික පොලිස් කොට්ටාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටියා. කෙසේ නමුත් අලුත් ආණ්ඩුව තීරණය කරලා තියෙනවා මේ රටේ ආගමික කටයුතු සම්බන්ධයෙන් වෙනම පොලිස් කොට්ටාසයක් මගින් පැමිණිලි විමර්ශනය කරන යුතු අවශ්‍යතාවයක් නැති බව ඒ අනුව ඉදිරියට ආගමික පැමිණිලි සම්බන්ධයෙන් වූ පොලිස් පැමිණිලි පොලිසිය වෙත ලැබෙන පැමිණිලි පොලිස් මූලස්ථානය සහ කොළඹ අපරාධ කොට්ටාසය හරහා ලබාගෙන ඒ කටයුතු කරන්න පොලිසිය තීරණය කර තිබෙන බව අලුත් ආණ්ඩුවේ තීරණයක් වශයෙන් අපිට දැනගන්නට ලැබුණා දෙතින්. ඒ අනුව මෙම පැමිණිල්ල පොලිස් කොළඹ අපරාධ පොලිස් කොට්ටාසය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හෙම්මාතගම මාවනෙල්ල ප්‍රදේශයේ ආරාධනා අනුව මේ ආගමික ආගම් සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න සහ මේගොල්ලන්ගේ සංවිධානය සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්න කිරීමට තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කළ මේක අතිශය පෞද්ගලික රැස්වීමක් ආරාධනය මත සහ ප්‍රශ්න අහන්න පුළුවන් විදිහටම මේක ඕගනයිස් කරලා තිබුණේ කොහොම හරි අයුතු ඇතුල්වීම් සහ බලහත්කාර කිරීම සාපරාධී තර්ජනය කිරීම අනුව මෙම කටයුත්ත කඩාකප්පල් කරලා තියෙනවා කෙසේ වෙතත් පොලිසිය වෙතත් පැමිණිල්ලක් තියෙනවා පොලිසිය හරියාකාරව කටයුතු කරලා ආරක්ෂාව ලබා නොදීපු කියන මන්ද මේ මේ වැඩසටහන පොලිස් අවසරයේ මත පවත්වපු වැඩසටහන මේක විවෘත ආරාධනාවක් ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් වූ මොනවාම් ප්‍රශ්නයක් තිබුණා නම් කාට වුණත් ඇවිල්ලා පැමිණිලි කරන්න පුළුවන් මේ ප්‍රශ්න කරන්න පුළුවන් විදිහට තමයි මේ වැඩසටහන ඕගනයිස් කරලා තිබුණේ. Thank you.
सोदव साक्षात्कार करो अरे अभी अभी नि अरे मात हामुद्रो नहीं सोदव साक्षात्कार इवर कर अरे अरे सोदव साक्षात्कार करो ¡Gracias!